සංගමිත්ත මෙහෙණින් මාංශය ඇතුළු ධර්ම දූත පිරිස භාරතයේ සිට ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී ඉන්දියාවට ආවේණික වූ විවිධ කර්මාන්ත 18ක් ශ්‍රී ලංකාවට ගෙන ආ බව ඉතිහාසයේ සඳහන්. මේ කර්මාන්ත අතුරින් ලාක්ෂා කර්මාන්තයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. විශේෂම දේ තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය ලබා ගන්නේ ලාක්ෂා නම් වූ කුඩා කෘමියකින්. කෘමියාගේ ප්‍රමාණයෙන් කියොත් තාමත්ම සිහින් අබෑටේකීම 10 පංගුවක් වැනි කුඩා සතෙක්. ලාක්ෂා කර්මාන්තයේදී නිර්මාණය කෙරෙන සියලු භාණ්ඩ මුලින්ම නිෂ්පාදනය කළේ භික්ෂුන් වහන්සේලාගේ පූජා භාණ්ඩ ලෙසිනුවත් පසුව ඒවා රාජකීයයන්ගේ පරිහරණය වෙනුවෙන් නිපදවුවා. අද සාමාන්‍ය ජනතාවගේ භාණ්ඩද ලාක්ෂා කර්මාන්තය මගින් නිෂ්පාදනය වෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.